අද දවසේ අප අලුත් පොතක් අධ්‍යයනය කරන්න ආරම්භ කරනවා. අප ආරම්භ කරන්නේ එපිසවරුන්ගේ එවුම් පත්‍රය. සුදු පාවුල්තුමා විසින් එපිසවරුන් ලිවාවේ එවුම් පත්‍රය අප අද අධ්‍යයනය කිරීම ආරම්භ කරනවා. මුලින්ම මා කැමති මේ අධ්‍යයන ආරම්භයේදීම යම් කිසි පසුබිමක් ඔබ දෙස ලැබීමට මේ පාවුල්තුමා එපිසවරුන් අධ්‍යක්ීම සහ ඔලිගු කාලේ වෙන දේවල් විදිහට ලැබීමට අප දන්න ආකාරයට දේ වචනේ අප උගන්වනවා. පාවුල්තුමා ඔහුගේ තුන්වෙනි මිෂනාරි ගමනේදී ඔහු එපිසියට ගියා. එපිසියේ සභාව ඒ අත්තිවාරම ලැබුණේ ඒ කාලේ. ඒ කාලේ මම අදහස් කරන්නේ අපි දකිනවා එපිස 19 ආරම්භ කරන මේ වගේ ඔහු කියනවා සුදු පාවුල් විහෙල පළාත් වැඩින් ගොස් එපිසියට ඇවිත් සමහර ගොඩක් සම්මුණන් කළ එපිස 19:1. එනමුත් අපි එපිස 18ට ගියාම අපි දකිනවා වෙන දෙයක්. මම ඔබට කියවනා එපිස 18 සමහරවිට ක්‍රියා 19ක මේ සඳහන් වෙන්නේ ක්‍රියා 19:24-25 කියනවා. ඇලෙක්සැන්ඩ්‍රියා උපන්නා වූ උගතෙක් වූ අපොල්ලොස් නම් විතරයි දෙවුව එපිසියට ආවේය. ඔහු වනාහි ලියවිලි ගැන බලවත් සිටියේ. මේ මිනිසයා ස්වාමීන් වහන්සේගේ මාර්ගය ගැන උගන්වනු ලැබ ආත්මෙන් ජොලිතව සිට ඉරිස්වාගේ කාරණා ගැන හරි ආකාර කතා කර ගැනීමය. එහෙත් ඔහු යුහන්ගේ බෞතිස්මයේ පමණ දැනගෙන සිටියේ. එන සුදු පාවුල් එපිසියට යන්න ප්‍රථමයේ මැත්තේ මේ අපොලොස් කියනා වූ ඉදෙව්වා. ඔහු ඒ ස්වාංශය ගැන සුදු ලිවිල වූ දැනගෙන ඉගෙනගෙන ඒ ස්වාංශ ගැන අවබෝධයක් ඇතුව ඔහු එපිසි සභාවට එන්නද එපිසි ඔහු දේ වචනය ප්‍රකාශ කර පටන් ගත්තා. නමුත් කියනවා මේ විශ්වාසින් පදි ඔහු යොහන්ගේ බෞතිස්මයේ පමණ දැන සිටියේය. නැත්නම් ඔහු යොහන් බෞතිස්ම බෞතිස්ම කර තිබුණ කෙනෙක්. මේ අනුව අපි දකිනවා තවදුරට ගියාම මේ ක්‍රියා දාන මේකේ සුදු පාවුල්තුමා එපිසියට යනවා මේ තුන්වෙනි මිෂනාරි ගමනේ. ඔහුටත් මුණ ගැසෙනවා මේ යොහන්ගේ ගෝලයන් ඒ දානමය හතයක් කියවන තුනස් දෙනෙක් ඉදියා කියලා. සුදු පාවුල්තුමා ඉතාමත්ම සතුටු වෙලා ඔවුන්ගෙන් අහනවා විචාරනවා අපිට කියන්න මොකද මම උට කියන්නා. ඒ වගේම දෙවෙනි පාදේ දානමය දෙක නුඹලා අදාත් කල ශුද්ධාත්මයන් වහන්සේ ලැබුවු දැයි ඔවුන්ගෙන් ඇසුවේ. දැන් සුදු පාවුල් මුලින්ම අහන වචනය ඔබ මේ ගෝලෙන් කියනවා ඔබ අදාගත්තාම ශුද්ධාත්මයන් ලැබුවද කියලා. ඔවුන්ගේ පිළිතුර බලන්න. ඔවුන් කියන නැහැ නැත ශුද්ධාත්මයන් වහන්සේ ඇති බව නොඇසීමයි කිව්වෝය. යොහන් පසුතැවිලේ බෞතිස්මයේ බඳින කොට සිනකට කතා කරමින් තමාට පසුව ඉඳ තෑන් වහන්සේ කෙරෙහි නැත් යේසුස් වහන්සේ කෙරෙහි අදහ ගන්නා ලෙස සිනකට කී වෙතුළු සුදු බව කියන ඔබ ඕල් තෑන් කියන්නේ නැද්ද? යොහන් බෞතිස්ම දෙවියන් වහන්සේ එවුවා වූ ඒ යේසුස් වහන්සේ මාර්ගය සූදාන් කළා වූ තැනැත්තයි. යොහන් ගේ නුඹ ඉගෙන ගත්තේ නැද්ද යේසුස් වහන්සේ එන්න යනවා කියලා? යේසුස් වහන්සේගේ නාමයෙන් බෞතිස්ම වෙන්න කියලා. ඔවුන් යේසුස් වහන්සේගේ නාමයෙන් බෞතිස්ම වෙනවා. ඒ විලායම ඔවුන්ගේ ඔවුන් වෙහිසම අත්තත් බයාඥා ගන්න ඔවුන් අන්‍ය භාෂාවෙන් කතා කරනවා. ඔවුන් අනාගත වාක්‍ය කියනවා. මේ ආකාරයෙන් තමයි සුදු පාවුල්තුමාගේ එපිසියේ ඒ සේවය ඇරඹුනේ. මේ අතර මේ එපිස පොත අපි කියවන අතර එපිස පොතේ අපි දකිනවා 1, 2, 3 කියනවා පරික්ෂේ 3 පරික්ෂා 6 තියෙනවා. දිගටම සඳහන් වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල නැත්නම් නුඹලා ක්‍රිස්තුස් වහන්සේ තුල ක්‍රිස්තුස් වහන්සේගෙන් කැඳවල ලබව දෙවියන් වහන්සේ තෝරාගත්තා වූ සෙනසුන් කියනවා වූ ඉගැන්වීම නැවත වූ කරන අතර එතවසින් මේ පළවෙනි පරික්ෂේ 3ට ඒ තේමාවක් අපි දමනවනම් ඒ තේමාව වන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල කිතුනුවට ඇති ආශිර්වාද. ඒ වගේම එවිට පොතේ පරිශුද්ධ 6ක් තිබෙන අතර 4, 5, 6 වෙනි පරිශුද්ධවල තේමාව දෙනවා නම් ක්‍රිස්තුස් වහන්සේ තුල ඇවිදීම නැත්නම් ජීවත් වීම යන මාතෘකාවකට මඩ පුළුවන්. ඔව්.
තවදුරට මේ ගැන හැඳින්වීමක් කරනවා මේ පොත ගැන. එතවසියෙන්ම සුදු පාවුල්තුමා මේ පොත ලියුවේ ඔහු රෝමේ එහිරේ හිර ගෙදර නැත්නම් ඔහු ඒ නිවාස අරස්සියේ කියලා බයිබල අඩු ගන්නවා ඉතිය කාලේ. එම නිසා ඔහුට මේ ලිපිය යවන්න සිදු වුණේ අපි දකිනවා හිර අරස්සියේ සිට. මම ඔබට කියවන්න මේ උදෙසා එපිසතුනේ කියනවා මේ කාරණේ නිසා අන්‍ය ජාතිකයන් වූ නුඹලා උදෙසා ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ හිරකාරයා වූ පාවුල් නම මම කියලා සඳහන් කරනවා. ඒ වගේම හිප්පීස 4:3 කියනවා සමාදානයේ බැම්මෙන් ආඥාන්ගේ එකමුතුව පවත්වා ගන්න උත්සාහ කරන මේ ස්වාමින් වහන්සේ නිසා හිරකාරයෙක්ව සිටන මම නුඹලාන් ඉල්ලමි. ඔව් හිරකාරයෙක්ව සිටියේ රෝමේ. ඒ වගේම අපි දකිනවා 6:21 නමුත් මාගේ කාරණා මා සිටින්නේ කෙලෙසද කියා කියන වයින්නම හිරගේ தত্ত্বය ගැන මේ අදහන් ගන්න කෙල කියා නුඹලා දැනගන්නා පිණිස ඒ වගේ ඔහුගේ ආත්මික தত্ত্বය ඔහුගේ ජ්වලිතකම දැනගන්නා පිණිස ස්වාමින් වහන්සේ තුල ප්‍රේමවන්ත සහෝදරයාද විශ්වාස සේවකයාද වූ තුබිකස් සියල්ල නුඹලාට දන්වා දෙන මේ ලිපිය මේ තුබිකස් යනව ගෝලයා එත සහෝදරයා තුලින් සුදු පාවුතුමා එපි සභාවට එවනවා. එත වශයෙන් මෙහෙමනම් මේ ලිපිය ඔව් ලිව්වේ ඔව් එපිසියේ ඉඳලා ඒ කාලයේ උසේවේ කළ කාලයට අවුරුදු 10කට පමණ පසු අපට ක්‍රිස්තු වර්ෂ 60 දී පමණ රෝමේ හිරගෙදර ඉඳලා තුටික සතේ ඔහු මේ ලිපිය එවනවා. ඒ වගේම මේ පොතේ අපි දකින්න තව දෙයක් තමයි අපි බලපුවාම ක්‍රියා 20 දිහා බලපුවාම අපි දකිනවා සුදු පාවුල්තුමා ඒ මුල් අධ්‍යක්ෂක යොහන්ගේ ගෝලයන් සමග වූ අතර ඔහු අවුරුදු 3ක් එපිසේ ඔහු නැවත සිට උන්දි ගැන්වා. මම කියවන්නම් ක්‍රියා 20:31 එබැවින් මා 3 අවුරුද්දක් මුළුල්ලේ රාජාවල් දෙකේ කඳුළු වලින් යුක්තව සියල්ලන්ට නිරතුරු ආවාද දුන් බව සීකොට අවදිව සිටපල්ලා. ඔව් මේ එපිසේ සභාවට ඔබ කියවොත ඔබ දකිනවා ක්‍රියා 20:17 ඉඳලා මේ කියන්නේ එපිසේ නායකයන්ට උබලා කතාව අවුරුදු 3ක් හොගෙනවා. මම දවල් රැය ගැන හිතන්නේ නැතුව මම අඬමින් නුඹලා ගැන යාඥාවෙන් කඳුළු වලින් අඬමින් මම ඔබලන්ට ඉගැන්නුවා. විසාදසල්දි ඔන්න මෙයි පීසියේ ඒ ලිපියේ පසුබිම සුදු පාවුල්තුමා දැන් ඔවුන්ට ලියා වෙන මාකිව ආකාරයට මේ ලිපියේ මූලික කාරණා වන්නේ ඇත්තවම අපි මුළු පොත ගැනම අපි වචන දෙකක් ලිව්වොත් මම කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල ඇති ආශිර්වාද ක්‍රිස්තුස් වහන්සේ තුල ඇවිදීම. අද බලන්න යන්නේ මේ පොතේ 3 පදයේ සිට 14 පදය දක්වා. මේ පද 11 තුල 11 වතාවක් ක්‍රිස්තු වහන්සේ තුල කියනා වූ ඒ වචන දෙක අපිට හමු වෙනවා. ක්‍රිස්තු වහන්සේ තුල එහෙමනම් මේ පොත ආරම්භයේදී මම ඔබට කියන්නේ දේවදරුව ඔබට මට අපට ඇත්තා වූ ඒ ක්‍රිස්තු වහන්සේ තුල ඇත්තා වූ මේ ආශිර්වාද ක්‍රිස් වහන්සේතුළු ඔබ කවුද අපි කවුද අපගේ ජීවිතය මොන ආකාරයේ විලියුතුද යනදී අපි බලන්න යන අතර කරුණා කරමින් තදින් අල්ලා ගන්නට මොකද ක්‍රිස්තුස් වහන්සේතුළු අපි ඉන්නවා නම් අපිට සියල්ලම අයිති. උන්වහන්සේගෙන් අපි වෙන්ව ඉන්නවා නම් අපිට කිසි තීමේ වන්නේ නැහැ. ඒ වහන්සේතුළු එද වශයෙන්ම ඔබ බැලුවොත් ලූක් 15:31 සැබින් මෙමෙය අකිගොරු පුත්‍රයන් කුමාරයෝ නමුත් මම කැමති අපේ ජීවිතේ මේ අදාළ කරගන්න. ඉතත් තාත්තා ඒ පියා ඒ අකිගුරු පුත්‍රයා පියා කියනවා පුතාට පුත්‍රය නුඹ නිතරම මා සමග සිටිනෙහිය මා සන්තක සියල්ල දුනුමේ. මට අයිති ඔක්කොම ඔබට අයිති. ඔබ මගේ පුතා. දෙවියන් වහන්සේ මගේ හදවතට කියන්නේ ඔබටත් මේ කියන්නේ ඔබ දෙවියන් වහන්සේගේ ධර්මයක්.
දෙවියන් වහන්සේට අයිති සෑම දෙයක්ම ඒ ආත්මික ආශිර්වාද විශේෂයෙන්ම උන් වහන්සේ අපට ලබා දී තිබෙනවා. ඒ වගේම යෝහන් 15 පස්වෙනි පදේ ඔබ දන්නවා ඒක ඉතාමත්ම පැහැදිලිව යේසුස් වහන්සේම ප්‍රකාශ කරනවා. යමෙක් මා තුළ පවතින්නේ ඔහු මම ඔහු තුළ පවතින්ද ඒ දැනැත්තේ බොහෝ පළදරයි. මක් නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැහැ. ක්‍රිස්තුස් වහන්සේ තුළ ඉන්නවනම් සියලුම ආශිර්වාද අප තුළ තිබෙනවා, අපිට ලැබෙනවා, අපිට බලවත් දේවල් කරන්න පුළුවන්. උන්වහන්සේ පළදරන්ට අපගේ ජීවිතවල පළදරන්ට යනවා, පළ හට ගන්නට යනවා. නමුත් උන්වහන්සේගෙන් වෙන්ව කිසිම දෙයක් අපිට කරන්න බැහැ. ඒ වගේම මම කැමති ආරම්භයේදී නැවතවරක් තව දෙයක් මතක් කරන්න. දෙවනි කොරින්ති 5:17 උඹ තුන්දර දන්නා වුණේ. දෙවනි කොරින්ති 5:17 ඒ වචන අපි දන්නවා. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්. පරණ දේ පහව ගියේ මෙන්න සියල්ලම අලුත් වී තිබේ. අපි ක්‍රිස්තුස් වහන්සේ තුලට ඇතුළු වුණාම ක්‍රිස්තුස් වහන්සේ තුලට සම් අපි දෙවි පාමුණාංශේ කරුණාවෙන් ඒ උමා තුල ජීවත් වෙන අතර උන්වහන්සේ අප තුල ජීවත් වෙන අතර අපි සම්පූර්ණ අලුත් වෙනවා. අපි අලුත් මැවිල්ලක් වෙනවා. ඒ පරණ ජීවිතේ පහ වෙනවා. අපි දැන් සොයන්නේ ස්වර්ගික දේවල්. අපගේ ආශිර්වාද ගලාගෙන ඉන්නේ ස්වර්ගයෙන්. එමුච අපේ සහෝදේ අද මේ අරබන්නා වූ මේ අලුත් පොත, මේ පිස පොත ඔබ ඉදිරියේ අද යන වහන්සේ තබන අතර මේ වචන වාසන අතර අපි තීරණය කරමු. අද අපි කැමති අපිට ඕන ඇනේ ස්වාමීන් වහන්සේ තුල ජීවත් වෙන්න කියලා. මම තව වචන වලින් කියනවා. යම් කිසි කෙනෙක් යේසුස් වහන්සේව ගැලුම් කාර්යයන් වහන්සේ පිළිහරගෙන එදින නවත්තේ නැතුව උන්වහන්සේව සැබවින්ම අපගේ ස්වාමීන් වහන්සේ හැටියට අපි පිළිගන්නවා නම් කැප වෙනවා නම් උන්වහන්සේ ගැලුම් කාර්යයන් වහන්සේ ස්වාමීන් වහන්සේට අපි බාරගෙන උන්වහන්සේ ජීවිතේ බාර කරනවා නම් යේසුස් වහන්සේ තුල ඇත්තා වූ සියලුම ආත්මික ආශිර්වාද අපිට හිමි වෙනවා. ඔව් අද බලන්ටේ මම කිව්වා ආකාරයට එපිස 1:1 සිට 14 දක්වායි. මේ එපිස 1:14 දක්වා අපි කියන අතර එතකොට මගේ මූලික අවධානය යොමු කරන්න යන්නේ එපිස 1:3 සිට 14 දක්වායි. මේ මම කැමති මේ තේරුම් ගැනීමට යතුරක් ඔබ ඉදිරියට ලැබීම. ඒ යතුර තමයි ඒ එපිස 1:4 වෙනි පදයේ දෙවෙනි කොටස. උන්වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපට ආශිර්වාද කළසේක. පුදුම වචනයක්. යේසුස් වහන්සේ තුල සමහර ආශිර්වාද ගැන නෙමෙයි කියන්නේ සියලුම ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ ආශිර්වාද කළසේක. ඒක බොහෝ වෙලාවට මයි කාලය මකලමඩ අමාරු වෙනවා මට සම්පූර්ණ කරන්න. මොකද නොයෙක් දේවල් කතා කරද්දී වෙනවා නම් හදුවෙන් දමනවා. වෙලාව මං කැමති දේ මතක් කරන්නේ. මේ වෙලාව මොනවද මං හදුවෙන් දමන්න ඕනේ? අපි ධර්ම නිවිසුම දිහා බලපුවම අපි දකින්නවා දෙවියන් වහන්සේ ඒ ආබ්‍රහම්ට ආශිර්වාද කරනවා. සැබවින්ම ඔහුට ආත්මික ආශිර්වාද ලැබුණා. හැබැයි අපි දකින්නවා ආත්මික ආශිර්වාද වලටත් එක විදිහට වඩා කියලා කිව්වොත් වැරදි වෙන්න පුළුවන්. මේ ලෞකික ආශිර්වාද ගැන අපි දකින්න සාධාරණ වෙනවා. ආබ්‍රහම් ධනවත් වෙヒදී කිසිම ආශිර්වාදයක් අඩු නෑ කියලා කියන්නේ එතන ඒ පරණ නිවිසුමේ වැඩියෙන් සාධාරණ වෙන්නේ ඒ ලෞකික ආශිර්වාද. ඒ වගේම අපි දකිනවා ආශිර්වාද සහ ශාප ගැනව ඒ සාධාරණ වෙන්නව ද්විතීයික කතාවේ 28 ඒ ආශිර්වාද අපි හිස්සමෙන් යනවා. මෙවැනි දේවල් සාධනනද නව නිමිෂමේ යේසුස් වහන්සේ උනාද කියනවා. පළමු කොට උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයන ඉතින් මේ ඔක්කොම ලැබෙනවා. යේසුස් වහන්සේ මේ දෙකම ඊට වඩා
වැඩිපුර ආත්මික පැත්ත ආත්ම ආශිර්වාදේ නේද මේ ලෝක ජීව දේව ලැබෙන බව කියනවා. නමුත් ඉපිස පොතේ මූලික වශයෙන් උන්න අපිට ගන්නන්නේ මේ අලු ජීවිත තුළ තව ආත්මික ආශිර්වාද සියල්ලම අපිට හිමි. මේක තේරුම් ගන්න. ලෞකික ආශිර්වාද නැතුව නෙමෙයි අපිට කිසි දෙයකින් අපිට හිඟයක් වෙන්නේ අඩුවක් වෙන්නේ උන්වහන්සේ අපිට අවශ්‍ය සෑම දෙයක්ම සපයන්න හොඳ නෑ. මහන්සි උනාද වෙනස් වෙලා නෑ. නමුත් අපි දකින්නවා මේ පොතේ මේ ආත්මික ආශිර්වාද වලට මූලික තැනක් දෙනවා. මෙවැනි පොතක්. මෙවැනි පොතක්. මෙවැනි අනර්ගමී ඉසන් තුලත ආශිර්වාද ගැන. මේ දේ වචනේ මෙයින්ද සඳහන් වීමට මම කියන්නේ ආඥා දෙනවා කියලා මතක් කර එක දෙයක් තමයි. ඔබ දන්නවද? ඔබ දන්නවද? ඔබට මතකද? ඔබගේ කලින් කිව්ව අවුදේ කියව අවුදේ මොකද? ඔව්. එදා සුදු බෞද්ධවා මුලින්ම මේ මිෂනාරි ගමනේදී පිහිටි ගිය අතර ඌට හම්බුණා අවංක මිනිස්සෝ. පස්සේ වෙලා වාචිෂ්ම ලැබුවා මිනිස්යන් රාශිය. නමුත් ඔවුන් ක්‍රිස් වහන්සේ තුල තව ආශිර්වාද දැනගෙන හිටියේ නැහැ. එහෙම දෙවි ස්වාමීන් වහන්සේ පාවිච්චි කරන සුදු පාවුල් තුලින් ඒ සභාවට මේ ක්‍රිස් වහන්සේ තුල තව ඒ ආත්මික ආශිර්වාද ගැන ගැඹුරට පුළුල් ආයුල් ඉගැන්වීමට එම නිසා දෙවියන් වහන්සේ අද අපි ඉදිරියේ මේ මහත් අනර්ගයන් වීම තබා තිබෙනවා. කිස් වහන්සේ තුල තව මේ ආශිර්වාද ගැන. ඉපිස එකේ දිගෙති. පිළිසාරේ තව මට හරි පුදුමයි. දේව වචනේ මත මට හරිම පුදුමාකාර දේවල් වෙනවා. වහන්සේ ගැන උන්වහන්සේගේ ක්‍රියා කිව්වම මට හරි පුදුම හිතෙනවා. ඔබට මතක ඇති මා ඔබ ඉදිරියේ තියගුවා ඒ රෝම වාසීන්ගේ ඒ යෞවපත්‍ය. සුදු පාවුල් තුමා ආශා කරනවා, ඕන කරනවා, උත්සාහ කරනවා. රෝමයට යන්න. ඔහුගේ ලොකු ආසාව තිබුණේ රෝමයට යන්න. මේ වචනේ ප්‍රකාශ කරන සභාවක් ඇති කිරීමට එහි සිනරු ගුවන්වීමට මොකද වෙන්නේ? දුරවල් වැහෙනවා, ඌට යන්න බැරි වෙනවා. ඔය අන්තිම රෝමයට යන්නේ අන්තිමට ඌ හිරේ ඉන්නේ රෝමයට ගිහිල්ලා. එම නිසාම ඌට යන්න බැරි වුණ නිසා ඔහු රෝමය ගැන ඔහු ගණන්නා වූ දේවල් ඔහු අඳුරන්න නැත්නම් මේ සභාව ඔහු ඒ දේව ධර්මයේ මුලින්දලා ලස්සනට ගන්නවා. මෙතන සුදු පාවුල්තුමා යනවා පිසියට. එහේ ඔහු දකිනවා මේ ඉන්නා උරු සෙනඟ මේ ගෝලියෝ ආත්මික ඒ සතුලත්තම ආශිර්වාද දැනගන්නේ නැහැ. එම නිසාම ඔහු තුලින් දෙවන වහන්සේ අපිට පොතක් දෙනවා. ක්‍රිස් වහන්සේ තුල ආශිර්වාද ගැන. සවරි සහෝදරි මම නැවත වරක් මම මේ රූප තද්දිනේ ආරම්භයේදී මම ලිව්වා නැත මම කිව්වමයි ගැන්නුවා. මමට මතකයි. රෝමාටේ 28 සියල්ලම යහපත් උදෙසා උනාද එකට ඉෂ්ට කරනවා දෙවියන් වහන්සේ. රෝමයට සුදු පාවුල්ට යන්න බැරිවීම උනාද පාවිච්චි කරනවා. සුදු පාවුල්තුමා මුලින්ම හිටියාම ඒ යොහන් බාතිස්මේ ගෝලයන් සුදර්ණ වහන්සේගේ බලය දන්නති ගෝලයන් යේසු වහන්සේගේ බාතිස්මේ ඉස්සන් ගැන දන්නති ගෝලෙන් මුණ ගැසීම තුලින් උනාද නැවතුනක් තවත් අනර්ග උගැන්වීම නැත යහපත් උදෙසා උනාද පාවිච්චි කරනවා. නම් සිදු ගෞරවයෙන් ප්‍රශංසා වේවා. අපගේ ජීවිත වලත් එහෙමමයි. හොඳයි. එහෙමනම් මම මුලින් කැමති තවදුරට මේ ආශිර්වාද ගැන බලන්න ඉස්සෙල් තව දේවල් තුනක් ඔබට මතක් කරන්න. මේ සුදු පාවුල්තුමා එපිසෙදි ගහම කිව්ව ආකාරයට මුල්ම මුලින් මේ යොහන් බාප්තිස්මේ ගෝලය. නමුත් ඒක මම දකින්න ඔවුන්ට යේසුස් වහන්සේ කියලා දී යේසුස් වහන්සේගේ නාමයෙන් වාචිස්ප කළා ඔවුන් මත අත තබා යාඥා කරාද ඔවුන් අනි භාෂාවෙන් කතා කරන සුද්ධාත් යනවාගේ බාප්තිස්මේ ලබන ඔවුන් අනාගත වාක්‍ය කියන අර්ථය. එහෙමනම් ප්‍රේමී සහෝදර සහෝදරි. ඔවුන්ට මේ ආශිර්වාද ලැබීමට ප්‍රමාද වුණේ ඔවුන්ගේ නොදක්කම, අවංකකම අඩුකමක් නෙමෙයි. ඔව් පැහැදිලුණා උන් සෙනඟක් වෙヒටියා. නමුත් ඔවුන්ගේ දැනුමේ අඩුකම. එම නිසා ප්‍රේමී සහෝදර සහෝදරි මම ඔබට මුලින්ම කියනවා මේ දෙවියන් වහන්සේගේ මුළු කැමැත්ත දැන ගැනීම, ඔබ දැන ගැනීම ඔබ ඉගෙන ගැනීම කිතුරු දරුවන් ඒක අල්ලා ගැනීම දෙවනවාසික කැමැත්තයි. එම නිසා මේ දෙවියන් වහන්සේගේ දේවල් රාජ්‍ය දේවල් ආත්මික දීමන ශුද්ධත්වන දේ ක්‍රියා කිරීම දෙවනවාසික කැමැත්ත
මේ දේවල් අපි ඉගෙන ගන්නේ සුදු බයිබලේ දේවචනේ. සමටිවලදී පළවෙනි කියන උදේ මිනිස්සුන්ට මතක් කරන මේ දේවචනේ ඉගෙන ගැනීමේ කියවීමේ වැදගත්කම ඔබගේ ජීවිතයේ කොටසක් කරගන්න. මේ වචනේ කියවන්නේ, මේ වචනේ සොයන්න, මේ වචන ගැන මෙනෙහි කරන්න. ඒ ඔබගේ ජීවිතයේ කොටසක් කරගන්න. දෙවනුව මා ඒ මුල් අධ්‍යක්ීමෙන් දකින්න උදේවලදී තමයි. එදා ඒ යෝහන් බෞතිස්තුගේ ගෝලයන්ගේ ජීවිතවල දෙවියන් වහන්සේ යම් කිදයක් කරනවා. තම දුන්න වෙස්සෙන්නේ එපිසේ ඕන් යේසුස් වහන්සේ දන්නේ නැහැ. සමහර විට ඔවුන් යෝහන් බෞතිස්තුගේ බෞතිස්මය ගැන පවා ඉගෙන ගත්තේ අපොලොස්කෙන් වෙන්න පුළුවන්. මම දන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ ඔවුන්ගේ ජීවිතේ යහපත්යක් ආරම්භ කළා. දැන් ඔවුන් තනි වෙලා සභාවක් නැති සානිද උන් ඉන්නවා. නමුත් දෙවියන් වහන්සේගේ පොරොන්දුවක් තියෙනවා පිලිප්පි 1:6 වලට කියවන්නේ. නුඹලා තුළ යහපත් දෙයක් පටන් ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණකම සීකයි මේ විශ්වාසය ඇතුව කියමි. රාජ කියනවා මම යමුගේ ජීවිතයේ යමක් ආරම්භ කළාද, ඒ මම වර්ධනය කරනවා, ඒ මම ගොඩනගනවා, ඒ මම සම්පූර්ණ කරනවා. මේ EPCA ගෝලයන්ට ඉදා තනි වෙලා ඉඳ ජේසුස් වහන්සේ දෙවි ස්වාමීන් වහන්සේ දෙහැරි නෑ. දෙවියන් වහන්සේ පාවුල්ව අරිනවා EPCAට. ඒ ගෝලයන්ගේ ආරම්භෝදේ එදා සම්පූර්ණ වෙනවා. ඔව් චුද්දාත්මයන්ගේ බෞද්ධිස්මේ ලැබෙනවා. එදිර ඒකමනක් නෙමෙයි අවුරුදු තුනක් සුදු පාවුලේ ඉහි එපිසේදී වචනේ ගන්නවා. ඕ ප්‍රේමතාවල සහෝදරි. ඊනොඩ අපි දකින්න උත්තරක කරන්න යදුනා. බොහෝ එතන වාද විවාදවල ඔහු යෙදුනා. කොහොම හරි ඔව් අවුරුදු තුනක්. නැත්නම් දෙවියන් වහන්සේ ඔවුන්ගේ ජීවිතයේ ඒ යොහන් බෞතිස්ගේ බෞද්ධතුලින් ආරම්භ කළා උදේ සම්පූර්ණ කරා. සම්පූර්ණත්වයට යනවා උන්වහන්සේ ගෙන යන අවදී වෙනවා. ඒ වගේම ඔබගේ ජීවිතයත් මේ තේරුම් ගන්න. දෙවියන් වහන්සේ ඔබ තෝරාගෙන දිනවා. දෙවියන් වහන්සේ ඔබ කැඳවාගෙන දිනවා. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ උන්වහන්සේගේ ක්‍රියාව ආරම්භ කළ දිනවා. දෙවියන් වහන්සේට ඔබගේ ජීවිතය ගැන සැලැස්මක් තියෙනවා. අනර්ථ සැලැස්මක් තියෙනවා. ඒ උන්වහන්සේ සම්පූර්ණත්වය කරා ගෙන යනවා. එම නිසා ඔබේ ජීවිතේ මොන බාධාවත්, මොන ප්‍රශ්නාවත්, මොන ආන්දමට නොයෙක් දෙවලලා ඔබ කලකිරුවත් නැහැ. ඔබ එවන් පරාජය වෙන්න එපා. මේ පුරුදු වල ගන්න. ඔබ තුල යහපත් දේ ආරම්භ කළා වූ දෙවියන් වහන්සේ එය සම්පූර්ණත්වයට කරගෙන යනවා. තුන්වෙනි කාරණාව නම් දෙවියන්ට බලපෙන්නේ. එතවසින්ම ආත්මික ගුරුවරයෙකුගේ වැදගත්කම. මම මේ අදහස් කරන්නේ අපොලොස් කියන ආත්මික නොවන මිනිස්සෙක් කියලා. මම දන්නවා දෙනෝහන්සේගේ ජීවිතයේ ක්‍රියා කරන්නේ. නමුත් එදා මේ EPCA ඇදහිලි මන්ත්‍රයන්ට ඉගැන්වුවා වූ අපොලොස් තිබුණේ ඔව් ඒ විලාවේ දැනන් හිටියේ මොකද්ද? ඔව් දැනගෙන හිටියේ යෝහාන් බෞතිස්ගේ බෞතිස්මේ පමණයි කියලා ඒ වගේ පැහැදිලි සඳහන් වෙනවා. එම නිසා ඔහුට බෑ ඔහුගේ අත්දැකීමට, ඔහුගේ දැනුමට එහාට කාවත් ගිනක් කාටවත් බෑ. මම දන්නේ යෝහන් වාචිපි ගැනුවා පසුට ඇවිල්ල ස්වර්ග රාජ ලයි ගැනවත් මේ පමණක් නම්. මම කොච්චර අවංකව මුළු හදවතින් ඔබට ඉගැන්වන්න උත්සාහ කළත් මට එතන එහාට ඔබ ගෙන යන්න බෑ. අපලසුත් ඒ වගේමයි. එහෙමනම් අපි හැමෝටම, අපි හැම සභාවටම අවශ්‍ය වෙනවා ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරුණා වූ, ශුද්ධාත්මයන් වහන්සේ ආලේපලක් දද්දා වූ, ඒ ශුද්ධාත්ම ආලේපයේ තුලින් ඉගැන්වීමට දෙවනසි කැදෙව්වා වූ ගුරුවරු සභාවට අත්‍යවශ්‍යයි. එම නිසා ඔබින් ඉල්ලා සිටිනවා ඉතාමත් ඕනේ කමින් මේ ගැන දෙවනසි කල්ලව කරන්නට එක දෙයක් ඔබේ සභාව ගැන. ස්වාමීන් අපගේ සභාවේ ඔබවහන්සේ නඟවා සිටවන්ට ආලේපලක් ගුරු ඔබවහන්සේ අපගේ පාස්ට අපගේ සභා පාලකතුමාට දේවගත්තුමාට පුංචි කරන ඔබවහන්සේ ඔහු ආලේප කරන්න. දැන් ඔබවහන්සේ සභාවේ කවුරුන් වහන්සේ නඟවා සිටවන්ට යාට අපි කරමු. ඒ වගේ මොහොබින් ඉල්ලා සිටිනවා සමහර විට
මාගේ අපි සභාවේ බයිල් ලඳින තිබෙන්නේ හවස් වරුවේ. මිනිසා දුර බැහැර සිටින ඇතින් අමාරු. ඒ කාලයට උඩ ගෙවෙන්නේ නිමිස් වලට යන්න බෑ සමහර අයට. සෑවුනේ නෑ. නමුත් ඔබ වෙන සතු කියන මම ඔබට කියනවා. ඔබ කොහේ හරි ඔබගේ පාස්ටර් අනුජනම ඇතුව කොහේ හරි ගිහිල්ලා ආලේපණ ගුරුවරයෙක් යටතේ දේවචන ඉගෙන ගන්න. ඔබ ප්‍රයෝජනා කරනවා කරුණාකර මාස්ටර් නොකියම් කරන්න එපා, හොරෙන් යන්න එපා. නොකිය යන්න එපා, රහසක් හැදින් කරන්න එපා. නමුත් වචන ඉගෙන ගන්න එකයි මම කියන්නේ මූලික දේ. ආලේපණ ගුරුවරයෙක් යටතේ දේවචන ඉගෙන ගන්න. මොකද ඔබව ගෙනියන්න පුළුවන් ඔබේ සභාවේ නායකයාට, සභාවේ පාලකතුමාට කවුරු වෙත ඒවා ඔබව ගෙනියන්න පුළුවන් ඔහු ඉන්නා වූ ආත්මික තලයට පමණයි. එතන එහිලට ඔබව ගෙනියන්න උවද නැහැ. ඒ නිසා මම යකහත් කියලා සිතනවා. හැබැයි දැන් මම කියන දේ වැඩි තේරුම් ගන්න එපා. පාලේපල දෙවනෝත් කියන්නේ ඔබ ගුරුවරයෙක් වත්තේ ඔබ ඉගෙන ගන්න. ඉගෙනගෙන ශුද්ධාත්මයන් වහන්සේ තුල, යේසුස් වහන්සේ තුල, දෙවියන් වහන්සේ තුල තාවේ අනර්ථ ආශිර්වාද අඳුනාගෙන උන්වහන්සේ සජීවත් වෙනවා. හොඳයි. මේ කොටසේ බොහෝ ආශිර්වාද සඳහන් අතර මා කැමති වයින් හයක් අද දවසේ මේ පිසි පොතේ පළින අධ්‍යයනයේදී ඒවා හයක් ඔබ ඉදිරියේ පළවෙනි පළවෙනි ආශිර්වාදය තමයි දෙවියන් වහන්සේ ඔබව තෝරාගෙන තිබෙනවා. දෙවියන් වහන්සේ ඔබව තෝරාගෙන තිබෙනවා. එපිසගේ හතර ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල අප තෝරාගත් ලෙසම දෙවියන් වහන්සේ ලෝකය මවන්ට ප්‍රථමයෙන් ඔබව තෝරා. එත වශයෙන්ම අවංකව මම ඔබට කියන්න ඕනේ මම මේ ගැන නොඑක් පොත් ඉගැන්වීම මම කියවුවා මොන ආකාරයෙන්ද මෙම සත්‍ය ඔබට ඉදිරිපත් කරන්නේ පැහැදිලි කරන්නේ කියලා තේරුම් ගැනීම උදෙසා. නමුත් මට ආවෝ පැහැදිලි වීම නැත්තම් ඔවුන්ගේ ඉතාමත්ම ඒ දේව ධර්මයන් තමන් ගැඹුරට හැදෑරුවා වූ ඒ ආචාර්යවරුන්ගේ ඔවුන්ගේ ඒ පැහැදිලි මතය තමයි අපි කාටවත් 100%ක්ම 100%ක්ම මේක තේරුම් ගන්න අමාරුයි. තේරුම් ගන්න බැහැ. කොච්චර කිව්වත් යම් කිසි දේවල් ගැන ප්‍රශ්න අහන්න පුළුවන් ඒ ප්‍රශ්න වලට 100%ක් පැහැදිලි උත්තරයක් අපිට දෙන්න බැහැ. කොහොමද ලෝකේ මවන්ට ඉස්සලා මාව තෝරගත්තේ කියලා කියන්නේ මම හිතියේ නැහැ කියලා. එම නිසා මම උදාහරණ උත්සාහ කරන්නේ මෙය ඔබට තේරුම් කර දෙන්න ඒ විදිහට. නමුත් මම කැමති ඔබ ඉදිරියේ මේ තැබීමට කාරණා දෙකක් මම කැමති තැබීමට මේ ගැන. පළවෙනි දේ තමයි දෙවියන් වහන්සේ ඔබව සහ මාව ලෝකෙට මැවීමට ප්‍රථමයෙන් තෝරාගත් බව. ඒ දේව ධර්මය නැත්නම් මේ ඉගැන්වීම ඇත්ත වශයෙන්ම මේ මිනිස්සුෝ හොයාගෙන නිර්මාණය කළා වූ ඉගැන්වීමක් නෙමෙයි. ඒක තේරුම් ගන්න. මෙය දෙවියන් වහන්සේගේ එළිදරව් කිරීම. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනය තුළින් ඔබට සහ මාට එළිදරව් කිරීමක් කරන නුඹවම තෝරාගත්තා. එතකොට මේ මුලින් බයිබලෙ තිබුණ සෑම දෙයක්ම ඉතිහාසයේ කවද තියෙනවා. අපිට ඉතිහාසෙ ගන්න පුළුවන් දේවල් තියෙනවා බොහොමයක්. නමුත් මේ දේව වචන තියෙන වැඩි දෙයක් තියෙන්නේ උන්වහන්සේගේ ඉදරව් කිරීම. බොහොම ඇත්ති මෙන්න. ඒ ඉදරව් කිරීම අපිට දැනගන්න ක්‍රමයක් නැහැ. මෙයක් එවැනි දෙයක් දෙවියන් වහන්සේ ඉදරව් කර තිබෙනවා. මෙය උන්වහන්සේගේ ඉදරව් කිරීම ලෙස අපි ඇදිලෙන් පිළිගන්නවා. මේ ගැන අපි තව පොඩ්ඩක් අපි හිතන්නවා මේ බුදුමයක් කොහොමද ඇයි මාවතෝර ගත්තේ? කොහොමද ආදෝරගත් කියලා මේ අලුත් දෙයක් නෙමෙයි. මේ අලුත් දෙයක් නෙමෙයි. දෙවියන් වහන්සේ උදාහරණයක් වශයෙන් උදාහරණ බොහොමයක් දෙන්න පුළුවන්. ඔබ කල්පනා කරලා බලන්න. ඔබට පුළුවන් ඒ ඔබට බොහෝ දේවල් තියෙන නමුත් අපි දකිනවා උන්වහන්සේ ආබ්‍රහම තෝරගන්න.
ආබ්‍රහම් කියන්නේ තේරා කියනවා. මේ මහත්මයාගේ තේජනත්ගේ පියාගේ ඔහුගේ පුත්‍රයා. ආබ්‍රහම් ඉදා දෙවියන් වහන්සේ බුදැනෙන්නේ නැහැ. නමුත් මේ නතුතු වරගෙන දිවනතුතු කතා කරලා දෙවියන් වහන්සේ පියවරින් පියවර වර්ධනය කරනවා. අකිතුම අපි හැමෝම පිළිගන්නවා දෙවියන් වහන්සේ ආබ්‍රහම් තෝරගත්තා. දැන් පොරොන්දු දෙනවා. ඒ පොරොන්දු අනුව ඒ යාකොබ් අපි දන්නවා මේ යාකොබ් කියන්නේ කපටි පුතාණි කියලා. නව දේවචර අපි ඉදිරියව කරනවා. ඔහු මාළ පුතා. ඒ නියුනුන්ගේ ඔහු මාළ පුතා. දෙවියන් වහන්සේ උඩ අලුත් නමක් දෙනවා ඊශ්‍රායල් කියලා. දෙවියන් උතුර ගන්නවා. ඔහු තුරින් ඊශ්‍රායල් වංශය නැත්නම් ජාතිය ඇති වෙනවා. අද නවින ලෝකෙ විශේෂයෙන් ඉදිරියට යන අන්තිම කාලේ වැඩි වැඩියෙන්ම උන්වහන්සේ තෝරාගත් සෙනඟ තුල ඔවුන් මැදේ ඒ රට තුල දෙවියන් වහන්සේ කරන්ට යනවා උදේ ගැන අපි බයිබලෙන් දන්නවා මේ ඔක්කොම එලිදරව් කෙනෙක් මේවා එලිදරව් කෙනෙක් මොනවද තෝරගත්තා මිනිස්සෙක් තෝරගත්තා ජාතියක් තෝරගත්තා ඒ වගේ උන්වහන්සේ ඔබව සමාව තෝරාගෙන තිබෙනවා එම් සමෝබිතමත් මම කතා කළා සිටින මීට වඩා නෙක්ල ඉස්සර කරලා හැබැයි කුච්චර විචර කරා 100ක්ම 100ක්ම මෙය තමයි උත්තරේ කියන උත්තරයක් අපිට තේරුම් අපිට තේරුම් ගන්න පුළුවන් උත්තරයක් දෙන්න මම විශ්වාස කරනවා අපහසු විදිහට අපි පිළිගන්නේ අපි විශ්වාස කරන ඕ දෙවියන් වහන්සේ මට ඉල්ලා රෝපණය දෙනවා උන්වහන්සේ මම තෝරගත්තා. හැබැයි මම කැමති ඊට වඩා වැදගත් ප්‍රශ්නයක් අහන්න. ඇයි මේ දෙවියන් මහන්සි වූ තෝරගත්තේ? මොකක් උදෙසාද උන්වහන්සේ තෝරගත්තේ කියන දේ? මේ තේරුම් ගැනීම බලමු. මම විශ්වාස කරනවා සමහර බොහෝ දෙනෙක් ඔබ රැකියාව කරන්න ආවෙන්න පුළුවන්. මොයම් කිසි රැකියාවක් කරනවා. මොයම් කිසි ආයතනයක ඔබ වියන් කිසි රැකියාවක නිරත වෙ ඉන්නව කෙනෙක්. ඔබ ඒ ආයතනයට යම් ඔබගේ සුසුකම් අනුව සමුක පරීක්ෂණයක් තබලා ඔබගේ සහතික එනෙ දේවල් ඒ තිබෙන පළකුරුද තම අත්දැකීම් බලලා ඔබට කතා කරලා ඔබව තෝරා ගන්න ලැබෙනවා ඒ ආයතනයේ යම් කිසි සේවයක් ඉදිරිපිට. ඕවෙන්ට ඔබ වහන්සේව ඔබව තෝරගත්තේ. ඔබව තෝරගත්තේ. නිකම්නේ ආ මට හිතුණා යාව නිකා ගන්නවා නිකන් ගන්න නැහැ නෑ. ගත්තේ යම් කිසි සේවයකට යම් දෙයක් ඉෂ්ට කිරීමට. ඒ වගේම දෙවියන් වහන්සේ අපව තෝරාගෙන තිබෙන අතර මම කැමති යම් සේම ප්‍රායෝගික පැත්තට මම වරණ අතරයන්ට. ඇයි උන්වහන්සේ තෝරගත්තේ මම කැමති ඔබ ඉදිරියේ කාරණා එකක් දෙකක් තමයි. යෝහන් 15:16 යේසුස් වහන්සේ මෙහෙම කියනවා. නුඹලා මා තෝරා ගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත් කෙරෙමි. මෙන්න නැවත වරක් ඔබට මේක අහු වෙනවා. අපිට කිව්වොත් නෑ නෑ වයිෆා තෝරගත්තා නෙමෙයි පිළිගත්තා නෙමෙයි. යේසුස්ව තෝරගත්තා අපිට පොඩ්ඩක් ප්‍රශ්නයක් එනවා. කොහොමද කියන්නේ? ඉතින් අයිරුස්වාංශි කියනවා මේ අවස්ථාවේ උන්වහන්සේ මූලිකවගේ කතාවේ ගෝලයන්ට නුඹලා මම තෝරගත්තේ නෙමේ මම නුඹලා අවතෝරගෙන පත් කෙලෙමි. එන බලමු උන්වහන්සේ කියන මොකටද උන්වහන්සේ තෝරගත්තේ මොකක් උදෙසා උන්වහන්සේ තෝරගත්තේ කියලා. එසේ කළේ මම නුඹලා අවතෝරගත්තේ නුඹලා ගොස් ඵල දරන පිණිස. එහෙමනම් අපව උන්වහන්සේ තෝරාගෙන තිබෙන අතර උන්වහන්සේ අපව කැඳවන්නේ ඵල දරන්නට. දේවදරුව ඔබගේ ජීවිතය විමසන්න. ඔබගේ ජීවිතය තුල ක්‍රිස් වහන්සේ ජීවත් වෙන නිසා ඔබ ඵල දරන්න යනවා. ඒ ඵල ප්‍රකාශ වෙන්න යනවා. ඔබගේ ජීවිතය මේ සත්‍යයද කියලා විචාර බලන්න. උන්වහන්සේ වතෝරගත්තේ ඵල දරන පිණිස. ඉපමණක් නොවේ පිණිසක් තව දෙයක් වෙනවා. නුඹලාගේ ඵල පවතින පිණිස. සත්‍යයක් කියනවා මාගේ නාමයෙන් පියන් වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නුමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිණිසක්ද නැත්නම් මවුලා තෝරලා තියෙන්නේ
පල දරන්ට ඒ පල පවතින්ට සහ නුඹලා දිව්‍යන් වහන්සේගේ ආශිර්වාද ඉල්ලාගෙන ඇදහිල්ලෙන් මගේ නාමයෙන් ඇදහිල්ලා ලබා ගන්නා පිණිස උන්වහන්සේ බොහෝ කැඳවල තිබෙන්නේ. එන පරාජිත ජීවිත ගත කරන්න නෙමෙයි, ඉල්ලන කොයි දයක් නමුත් ලබා දෙන පිණිසත් පත් කරලා තිබෙනවා. ජයග්‍රාහක ජීවිත ඔබ මොකද යනවා කියලා අපි දේව කැමැත්ත අනුව ඉල්ලනවා නම් උන්වහන්සේ දෙන බව යනවාගේ පය වචනේ පැහැදිලි පුරුදු වෙනවා. එහෙමනම් අපි මේ ස්වාද තුල ඇත්ත වුණ ඵලෙදි උනාද කො තෝරා ගත්තේ ඵල දරන්න. ඒ වගේ මේවා කන්නේ ආශිර්වාද ලබන්න අපි ආතය ඉල්ලලා ඕන දෙයක් ලබන්න පුළුවන් නම් ඒ ආශිර්වාද ලබන්න. ඒ වගේ තව එක පදයක් නුඹලාගේ මුළු හැසිරීමෙන් ශුද්ධව සිට පාද මුළු හැසිරීමේදී ශුද්ධව සිට බලලා දැන් ශුද්ධ ජීවිත ගත කරන්න, ශුද්ධව හැසිරෙන්න, ශුද්ධව කතා කරන්න. ශුද්ධව කියලා කිය අපි කියනවා, ශුද්ධව කියලා කියන්නේ අර්ථය මොකද? දෙවියන් වහන්සේ දෙසා වෙන් කරනු ලැබුවා වූ අය හැසිරෙන්න. නැත්නම් මේකම අපි දකිනවා මේ පිස්ස 1:3 මකුදා උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව නොකැලව සිටින පිණිස ලෝකෙට මේ ප්‍රතිපෙන් කියලා. උනාගේ කඳවල තියෙන ශුද්ධව නොකැලව ජීවත් වෙන්නයි, ප්‍රේමෙන් ජීවත් වෙන්නයි. එම නිසා අපි පළමුව අපිම දෙවියන්ගේ ඕ ස්වාමිනී මට ඕනේ. ඔබවන්ගේ මව තෝරගත්ත ඔබවන්ගේ දාන ප්‍රශංසා වේවා. අනේ ස්වාමිනී ඔබවන්ගේ ස්තුති මව තෝරගත්ත. පියාණෙනි මගේ ජීවිතේ බලදරන්ට සලස්වන්න. පියාණෙනි යාක්ෂාවනි බොහොම ඉල්ලනා වුණ දෙයක් ලැබීමේ ඒ මාත් ආශිර්වාදයට ඒ අවශ්‍ය ඇදහිල්ල ඒ අවශ්‍ය කැපවීමට ඒ අවශ්‍ය මොහ සමග සාලය ගත කරන ඔබ වාසේ කැමැතු මොහ හදව දෙගෙන ගැනීම ඒ තැනට මාව ගෙනෙන්න පියාණෙනි තුන්වෙනි ස්වාමි ශුද්ධ වූ කැලල් රහිත ජීවිත ගත කිරීමට මට උපකාර වෙන පියාණෙනි. ඔව් ඒ පළවෙනි ආශිර්වාදය. දෙවෙනි ආශිර්වාදය ඒ සතුට දෙන්නා දෙවෙනි ආශිර්වාදය තමයි හරි පරි සඳහන් වෙන්නේ එපිසේකේ 6 තමන් වහන්සේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට යේසුස් වහන්සේ කරණ කොටගෙන පුත්‍රයන් වීමට අප පෙර නියම කළසේක. දෙවියන් වහන්සේ අප තෝරාගත්ත පමණක් නෙමෙයි උනා තෝරාගෙන කැඳවනවා. උන්වහන්සේ පෙර නියම කරනවා අපව දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වීමට. දෙවියන්වහන්සේගේ දරුකමට ඇතුල් වීමට උන්වහන්සේ පෙර නියම කරනවා. මේ ගැන මම කලින් උගන්වත් වෙනවොත් වා කැමති ඒ රෝම 8:29-30 වෙත ඔබගේ අවධානය යොමු කරන්න. 29 අවුරුදු කියන්නේ මක්නිසාද උන්වහන්සේ පූර්ණයෙන් ඇදින ගත්තුන් තමන් වහන්සේ පුත්‍රයා බොහෝ සහෝදර අතරේ කුළුඳුලා වන පිණිස ඒ පුත්‍රයාන්ගේ ස්වරූපයට සමාන වෙන්න පූර්වයෙන් නියම කළසේක. පූර්වයෙන් නියම කළමුන් උන්වහන්සේ කැඳවාගත්සේක. කැඳවාගත්තවන් උන්වහන්සේ ධර්මිෂ්ඨ කළසේක. නැත්නම් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පෙර දැන ගැනීම අනුව උන්වහන්සේ දන්නවා උනත් අඳුන ගන්නවා මේ අපගේ හදවත් අපි ඉදීමට ප්‍රථමයි. මීගට අදුදේශන මම උදේපැන්ද රැඩ්ඩි ආච්චා කරත් ස්වාමීන් වහන්සේ මගේ හදවතට තව දෙයක් එකතු කරා. උන්වහන්සේ මගේ හදවතට දෙයක් දැනගන්න හිටියා. මට තේරුම් ගන්න බැහැ නේද? මම ඉදිරියලා නැහැ. අපි කවුරුත් ඉදිරියලා නැහැ. උන්වහන්සේ මගේ හදවත උන්වහන්සේ ආදර කරන්න යන බව උන්ව දැනගෙන හිටියා. ඒකමයි හදරාපු සිදුවල තමයි. එහෙමනම්
ඒ වගේම දිවනවා මම කොච්චර නීච දුෂ්ට අපිෂ්ට චරා මොහොෂෙද කියලා දැනගන්න. නමුත් උන්වහන්සේ ඒ හදවත දැකලා උන්වහන්සේ තෝරගන්නවා. තෝරගෙන මාව කැඳවෙන. උන්වහන්සේ පෙර නියම කරනවා මම ඒ උන්වහන්සේ පුතෙක් වීමට පමණක් නෙමෙයි. විසාවනි පදේ ඒ පුත්‍රයා යේසුස් වහන්සේ කියන උන්වහන්සේගේ දිවනවා ඒකම පුත්‍රයාගේ ස්වරූපයට සමාන වෙච්ච උන්වහන්සේ පූර්ව නියම කරනවා. අපි යමු මේ වගේ දෙවදරුව දෙවදරුව කියලා මම ඔබට අමතනා කරන්න. අපි දිවනාගේ පුත්‍ර අපි දිවනාගේ දුව දෙවියන් වහන්සේ අපව පූර්ව නියම කරලා තිබෙනේ පුත්‍රකමට ඇතුළත් පමණක් නෙමෙයි. ඒ පුත්‍රයාගේ යේසුස් කියන එකම පුත්‍රයාගේ ස්වරූපයට සමාන වෙන්න. මම නිතර සඳහන් කරනවා මේ පදයේ ලෙස මම කැමති මොහොතක් ඔබ අවධානය යොමු කරන්න. යෝහානි කීදොල. යෝහානි කීදොල. නමුත් යම් පමණදී උන්වහන්සේ පිළිගත්තෝද එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගත්තෝද ගන්නෝද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වීමට උන්වහන්සේ බල දුන්සේක. ජනතාවගේ දරුවන් වීමේ බලය. ඒ කැඳවීම ඒ වගේම තව එක පදයක් පළවෙනි යොහාන් 3 පළවෙනි යොහාන් 3 1 2 3 පළවෙනි යොහාන් 3 1 2 3 අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි කියන ලබන ලෙස පියාණන් වහන්සේ කෙබඳු ප්‍රේමයෙන් ප්‍රේමයක් අපට දී වදාළසේක්දයි බලාපල්ලා. අපි එබඳුවෝමය. ඒ නිසා ලෝකේ උන්වහන්සේව නැදින බැවින් අපද අඳුරන්නේ නැත. ප්‍රේමාන්තෙනි දැන් අපි දෙවියන් වහන්සේගේ දරුවෝය. අපි කොයි ආකාර අය වන්නේමුදයි තවම ප්‍රකාශු නැත. උන්වහන්සේ ප්‍රකාශ වුණාම අපි උන්වහන්සේට සමාන වන බව දනිමු. මක්නිසාද උන්වහන්සේට ආකාරම අපි උන්වහන්සේ දකින්නමු. උන්වහන්සේ කෙරෙහි මේ බලාපොරොත්තු තමා සිට සෑම දිනම උන්වහන්සේ පිරිසිදු සිටනක් වෙන තමුන්ම පිරිසිදු කර ගනිති. තව අපි උන්වහන්සේගේ දරුවෝ දෙවන පදේ කියන පැහැදිලි. අපි යනවාගේ දරුවෝ. අපි තාම දන්නේ අපි මොන ආකාර වෙන්නේ නැනවද කියලා. නමුත් අපි එක දෙයක් දන්නවා. අපි උන්වහන්සේට සමාන වෙන්නවා. අපි ඒ සාන්දේට සමාන වෙන්න යනවා. ඉතින් පින්නේ සාවලේ සහෝදරි මෙන්න දෙවනි ආශිර්වාදය. උන්වහන්සේගේ පෙර නියමයේ මේකයි ඔබ සහ මම යේසුස් වහන්සේ වගේ වීම. දිනෙන් දින වඩා පවිත්‍ර වීම, දිනෙන් දින පිරිසිදු වීම. එහෙමනම් දේව දරුවන් වන අපි යනවාගේ පෞල්ට ආවිද අපි. නැවත වරක් මම මතක් කරනවා දේව පුත්‍රයෝ වගේ හැසිරෙමු. දේව පුත්‍රයන් වගේ ජීවත් වෙමු. හොඳයි. සමහර දරිසක් පොමතියන. පහළොස් දහසක් දාන වෙනවා. එහෙනම් බලමු තුන්වෙනි ආශිර්වාදය. මම හැම ආශිර්වාද විනාඩි 3ක් පමණ ගත කරන්න උත්සාහ කරන නැත්නම් මට කාලය වැඩි වෙනවා. තුන්වෙනි ආශිර්වාදය. හත්වෙනි පදේ. ඒ ප්‍රේමවන්තයන් වහන්සේ තුල ඉතිසත් තුල උන්වහන්සේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට උන්වහන්සේගේ ලේ කරුණ කොටගෙන අපේ මිදීම වන අපේ වර්ධවලට කමාව අපට ඇත්තේය. ඒස්වාංශයේ තුල ඒසත් කරුණ කොටගෙන ඒසත්ගේ ලේ කරුණ කොටගෙන අපිට මිදීම තිබෙනවා. උන්වහන්සේ මිදීම කියන ආශිර්වාදය පව් සමාව කියන ආශිර්වාදය උන්වහන්සේ අපට ලබා දී තිබෙනවා. මම මිදීම ගැන සහ අපිට මේ ආශිර්වාදය ගැන මේ වෙලාවේ අතවසියෙන්ම දීර්ඝ ලෙස ඔබට විස්තර කරන්න අවශ්‍ය නැහැ කියලා මම දන්නවා. මොකද කවුරුත් මේ ගැන මුදල දන්නවා. එම නිසා මා මේ ගැන වැඩි යමක් කියන්න යන්නේ නැහැ. විශ්වාසගේ ලේබලින් ඔබට සහමට මිදීම තිබෙනවා. උන්වහන්සේ අපෝ ඒ පාපී දඬුවමින් දෙව්ව පමණක් නෙමෙයි උන්වහන්සේ අපගේ පාප වලට සමාව දී තිබෙනවා. මා කැමති සාරු බඩ ඉච්චර පුරුදු නැති පාද එකක් දෙකක් මේ පාප සමාව ගැන ඔබ සමාන පොද දන්නව පද වෙන්න පුළුවන්.
යසායා 44:22 මම නුඹේ අපරාධ වලා පටලයක් මෙන්ද නුඹේ පාප වලා කුලක් මෙන්ද මකා දැමුවෙමි. ඔව් අපේ විදිම තිබෙනවා විශේෂයෙන්ම මේ කියන්නේ අලුත් හිතුණුවන්ට ඔබ යසායාට ලේකරපඩ ඔබගේ පාප සමාව ඔබ ලැබුවා ඔබ දේව දරුවෙක් වුණා ඔය පුත්‍රකමට දැන් ඇතුළු වුණා සමහර ඔබ හිතන්න පුළුවන් මම අතීතයේ මේ මිටියා මම මේ වගේ කෙනෙක් නේද? දෙනාසි කියන ඒසාන්ති කියන දෙවියන්ගේ වචනේ කියන සමාවෙන්න. මම නුඹේ අපරාධ වලා පටලයක් මෙන්ද නුඹේ පාප වලා කුලක් මෙන්ද මකා දැම මේක ඉවරයි. ඒක මකල දැම්මා ආයෙත් සිහි කරන්නේ නැහැ. එම නිසා කරුණාකර යක්ෂයාට ඒ අතීත පාප ගැන ඔබට චෝදනා කරමින් ඔබගේ ජීවිත ගමන කිතුණු ගමනට බාධා කරන්නට කිසි විටක ඉඩ සලස්වන්න දෙන්නේපා. ඒ වගේම මේ පදයේ විශේෂ කොඹ දන්නවා නේද? ගීතාවලිය 103 12. නැගෙනහිර බස්නැහිරේ දුරව තිබෙන්නාක් මෙන් උන්වහන්සේ අපේ වරද අපෙන් දුරු කළසේක. උන්වහන්සේ අපේ වරද අපි නෑත් කරා දුරු කරා බලාපටලක් වයි මකල දැම. එම නිසා යක්ෂයාට අපිට ඔබව පරික්ෂා කරන්නට ඔබට බාධා හින්ද දෙන්න එපා බාර ගන්න එපා. මේ සතුල අපිට තිබුණ තුන යක්ෂයා මිදීම තිබෙනවා පව් සමාව තිබෙනවා ඒ පව් උන්වහන්සේ ආයිචී කරන්නේ නමුත් නැවතරම් මම කැමති ඔබට අභියෝග කරන්නේ ඔබගේ මිත්‍රෝ ඉන්නව ඇති බොහෝ දෙනෙක් මේ දන්නේ නැති අය ඔවුන්ට මේ කියා දෙන්න. මේ සතුලගේ ලේ කර්ම කොටගෙන ඔවුන්ට මිදීම තිබෙන බව. හොඳයි හතරවෙනි ආශිර්වාදය දහවෙනි පදය තමන් වහන්සේ තුල අදහස් කළ තමන්ගේ ප්‍රසන්න කමේ හැටියට තමන්ගේ කැමැත්තේ රහස අපට දන්වා දීමි. හතරවෙනි ආශිර්වාද තමයි උන්වහන්සේගේ කැමැත්තේ රහස උන්වහන්සේ අපට දන්වා දෙනවා අපට එළිදරව් කරලා තිබෙනවා. මේදී මේ රහස යන්නේ අදහස් කරන්නේ මෙතෙක් කල දෙවියන් වහන්සේ එළිදරව් නොකලා වූ සත්‍යයක් බයිබල හදන රහසක් ඇතුළේ. ආයිත් මම කියන්නේ බයිබල ජනන්තිකේ එළිදරව් කිරීම බොහොම ඇත්ති වෙනවා. මෙතෙක් කල එළිදරව් නොකලා වූ දෙයක් උන්වහන්සේ එළිදරව් කරන අතර ඒ සත්‍යයක් ඒ සත්‍ය උන්වහන්සේ එළිදරව් කරන ඉතින් බොහෝ අවස්ථාවලදී බයිබලේ මේ රහසක් ඒ රහස මොකද මේ රහස? උන්වහන්සේ කැමැත්තේ රහස. උන්වහන්සේ මේ රහසක් දානවා දෙන තිබෙනවා. උන්වහන්සේ මේ අපිට එළිදරව් කරත් මේ කොහොමද? නැවත බලන්න උන්වහන්සේගේ නොවැටි සඳහන් වචනය තිබෙනවා. මොයේ නොවැරස් වෙනා වූ දේව වචනේ කතුවරය. සුද්ධාත්මයන් වහන්සේ දෙවනි තිමෝති 3:16 ඔබ කියවා බලන්න. දෙවනි පේතෘස් 1:19 සුද්ධාත්මයන් වහන්සේ තුලින් මේ වචන අපිට දී තිබෙනවා. ඒ රහස් තිබෙනවා. ඒ රහසේ අපි ගබඩාකාරයන්ව බව සිටිනවා මේ වචනේ රහස්. එහෙමනම් අපි ඒව පරිච්ඡ කරන්නේ කොහොමද? ඒ වගේම උන්වහන්සේ වචනේ සදාකාලිකයි. ඒ වෙනස් නොවෙන්නේ නැහැ. විසාය 48 අපි කියවනවා. තනකොළ මේලේ මල පරිවේ. නමුත් උන්වහන්සේගේ මේ වචනේ වෙනස් වෙන්නේ නැහැ. සදාකාලිකව පවතිනවා. මතු 5:18 විශුද්ධ ලේවිලි මොනක්වත් එක වෙනස් වෙන්නේ නැහැ. මේ පවතිනා වූ නොවෙනස්වන්නා වූ ජීවමාන වූ සත්‍යතාවයේ වචනේ රහස් උන්වහන්සේ ඔබට සාමට බාර දීලා තිබෙන අතර අපගේ වගකීමක් අපගේ යුතුකමක් වෙන්නේ. ඊ රහස් නොදන්න අයට ඒව ගැන කියා දීමටයි. කියවයි දෙන්නීමටයි. එළමින හොතරනේ ආශි පරිණේ මොකද්ද? උන්වහන්සේ අපව තෝරාගෙන තිබෙනවා. උන්වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයාට සමාන වීමට පුත්‍රයන් වීමට පිරිනමී කර තිබෙනවා. දෙවෙනි ආශිර්වාද තුන්වෙනි එක උන්වහන්සේගේ ලේබලකට විදීම තිබෙනවා. හතරවෙනි එක උන්වහන්සේ කැමැත්තේ රහස උන්වහන්සේට දන්වා තිබෙනවා. පස්වෙනි එක යේසුස් වහන්සේ තුල අප
අපිට උරුමයක් අයිතිව තිබෙනවා. මම කැමති මේ ගැන ටිකක් වැඩිදුර කතා කරන්න. Ephesians 1:11 එසේ තමන්ගේ කැමැත්තේ මන්ත්‍රය හැටියට සියල්ල සිද්ධ කරනෝ දැන් වාචිකයේ නියමයේ ප්‍රකාරයට අපි පෙර නියමකෝ ලැබ ක්‍රිස්තුස් වහන්සේ තුල උරුමයක් වී සිටීම ඕන කියලා කියනවා. විවාදේ තුල ධාර්මපදයේ අපේ උරුමයේ අත්‍ිකාරම වූ පුරොන්දුවේ සුද්ධාත්මයන් වහන්සේ නුඹලා උන්වහන්සේ තුල සුද්ධාත්මයන් වහන්සේගේ නුඹලා උන්වහන්සේගේ මුද්‍රාවක් ලැබුවේ. ඔව්. මේ උරුමයක් ගැන කතා කරනවා උපිසෙකේ 11:14. යේසුස් වහන්සේ තුල අපිට උරුමයක් අයිතිව තිබෙනවා. අපි මොකටත් බලමු මේ උරුමය ගැන කරුණු සියල්ලම නෙවෙයි කරුණු එකක් දෙකක්. පළවෙනි පේතෘස් 1:4 මේ ආකාරව සඳහන් වෙනවා. නුඹලා උදෙසා ස්වර්ගයේ තබා තිබෙන්නා වූ ජරාවට නොපැමිණෙන්නා වූ නොකිලිට වූ පහනවන්වා වූ උරුමයක් ගැන. ප්‍රීවිතෝරේ සහෝදර මේක තේරුම් ගන්න. ස්වර්ගයේ ඔබ උදෙසා වෙන් කළා වූ එත ඔබට උරුමයක් තිබෙනවා. උරුමයක් හිමිව තිබෙනවා, අයිතිව තිබෙනවා. මේ වචනේ පේතෘස් 1:4 කියනවා. නුඹලා උසයක තබා තිබෙනවා. ඒ තබා තිබෙනවා ඒක ජරාවටපත් වෙන්නේ නැහැ. ඒ කිලුට වන්නේ නැහැ. ඒ පහ වෙන්නේ නැහැ. පිරිසවරේ සහෝදරි. ඔබට මේ උරුමය අයිති. ඔබට මේ උරුමය අයිති. ඒ වගේම තව උරුමයක් ගැන ඔබට කියන්න. මේකත් ඔබ අහලා ඇති නිතර. රෝම 8:17 මෙහෙම සඳහන් වෙනවා. දැන් උපද නැවතුණ. තවද දරුවෝ නම් උරුමකාරයෝ. අපි දන්නවාද දරුවෝ? දරුවෝ නම් උරුමකාරයෝ. දෙවියන් වහන්සේගේ උරුමකාරයෝ කවුද මේ ඔබ? අපි උරුමකාරයෝ. බබණක් නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේ හා සමග හවුල් උරුමකාරයෝ. අපි මේ ක්‍රිස්තුස්වාදයේ තුල ක්‍රිස්තුස් වහන්සේ අපතුල සිටිනවා. උන්වහන්සේ සමග අපි හවුල් උරුමකාරයෝ ඉතින්. මේ දේව පුත්‍රයා. අප කලිකු ආකාරයට මේ සියල්ලම අකිකරු පුත්‍රයාට අයිති. මේ කයිතු බ්‍රයිති කියලා කියනවා. එතන. ක්‍රිස්තුස්වාද හවුල් උරුමකාරයෝ. උන්වහන්සේ හා සමග මහිමය ලබන පිණිස උන්වහන්සේ සමග දුක් විඳිමු නම් මෙසේ වන්නේ. පිරිමිතවරේ සහෝදරයෝ අපිට උරුමයක් තිබෙනවා. අපි යේසුස් සමග හවුල් උරුමකාරයෝ. පළවෙනි පේතෘස් 2:12 මේ උරුමය ගැන වෙන දෙයක් වෙන පැත්තෙම ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. දෙවනි තිමෝති 2:12 මොකද ඒ කියන්නේ? අපි ඉවසමු නම් උන්වහන්සේ සමග රජකම් කරන්න ඕන. මෙන්න උරුමය. ඔබ ඉවසනවා නම් මොකද මේ කෘතුණු ගාමනේ? ඒ දවස ඉවරන ගමනක් නෙමෙයි. කිතුණු ගමනේ මානිදර කියන ආකාරයට මේක මීටර් 100ක ඒ තරගයක් නෙමෙයි. ඒ මැරතන් තරගයක්. ඉවසිල්ලෙන්, විශ්වාසවන්තයෙන්, ඇදහිල්ලෙන්, භක්තියෙන්, කැපවීමෙන් පියනෝ නම් මොකද මෙතන කියන්නේ? අපි උන්වහන්සේ සමග රජකම් කරන්නේ. අපේ උරුමය. ඒ වගේම එලිතරව 5:10. එලිතරව 5:10. එතන මේ ආකාරය විස්තර කරන ලබන. එතන කියනවා ඔවුන් අපගේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයක්ද පූජකයන්ද කලසේක. ඔහු පොළොවේ රජකම් කරති කීකෝ. ප්‍රේමිතවද සහෝදරි. මෙන්න අපගේ උරුමය. යේසුස් වහන්සේ තුල ඔබට සාමට උරුමයක් අයිතිව තිබෙනවා. ඔව් යේසුස් වහන්සේ තුල අපි කිත්ත
ඔච්චර කතරම් ආශිර්වාද ලද්ද ආයෙද නැත්නම් කතරම් ධනවත්ද කියලා මම තව එක පදයක් ඔබ දිහා බලන්න කැමතියි. පළවෙනි කොරින්ති 2:9. පළවෙනි කොරින්ති 2:9 ඔබ අසත් විනෝවල් වදනේ. දෙවියන් වහන්සේ විසින් තමන් ප්‍රේම කරන්නන්ට සූදානම් කළ යම් කිසි දෙයක් ඇද්ද? උනා සූදානම් කළ ආවෝ දෙයක් තිබෙනවා ඔබට සාමච්ච උරුමයක් තිබෙනවා. ඒ ගැන කියනවා. ඒ දෙය ඇසට නොපුරක් කවදා දැකලා නැහැ. අපිට හිතා ගන්න බෑ. කනට නොඇසුනේ මිනිස්යාගේ සිතට නොපැමිණෙන්නේ අපිට හිතා අපි කියන අනේ හිතා ගන්නවත් බෑ කියලා අපිට හිතා ගන්න බැරි තරම් අනර්ග උරුමයක්. ඔබට උරුමයක් ස්වර්ගයේ වෙන් කර තිබෙනවා. එම නිසා ප්‍රේමී සහෝදර සහෝදරි මම වේලාව ඔබට ඉතාමත්ම ආදරෙන් කියනවා කාටවත් ඔබගෙන් මේ පුරා ගන්න ඉඩ දෙන්න එපා. යක්ෂයා නැවත නැවත නිතර නිතර උත්සාහ කරන්නේ ඔබගේ උරුමය ඔබව ඈත් කරන්නයි. මේ වෙලාවේ තමයි ඔබට දෙවියන්ගේ වචෙන් කතා කරන අතර උන්වහන්සේ සිතනතුද කතා කරන අතර යක්ෂයා වෑයම් කරන්නේ කොහොමද ඔබෙන් කොහොමද ඔබ දන්නේ? නොඑක් ආකාර විදිහට නොඑක් ආකාර අන්දමින් නොඑක් ආකාර මිනිස්යන්ව නොඑක් ආකාර සිදුවිලි යක්ෂයා පාවිච්චි කරන බුලා මේ උරුමයෙන් ඔබ වැහත් කරන්න මයිතාමත්ම යටහත් වෙලා සිටිනවා. කිසිම කෙනෙකුට කිසිම කෙනෙකුට ඒ ඔබගේ උරුමය ඔබගේ තාත්තා ඔබගේ පියාණන් වහන්සේ ඔබ උදෙසා තබා තිබෙනා වූ උරුමය ඔබගේ සොරාන්නන්ට ඉඩ දෙන්න එපා කිසිය. මතයන තව විනාඩි 3ක් තමයි යනවා අන්තිමට. තාත්තිපයි මම බලන්න කියුවා. උන්වහන්සේ උරුමේ අත්තිකාර වූ පොරොන්දුව මේ උරුමය ලැබෙන්න යනවා කියලා පොරොන්දුවේ සාධකයක් අපිට දෙන්න තිබෙනවා. මොකද්ද? ශුද්ධ ආත්මයන් වාදයේ තුලින් ඔබ මුද්‍රා කරනු ලැබුවා වූ කෙනෙක්. ඔබව අපෝ මුද්‍රා කරලා තිබෙනවා. අපි දන්නවා මේ යමක් මුද්‍රා කරනකොට එයින් පෙන්වු කරන්නේ සාධකය. අයිතිකාරකමේ සාධකය දෙවියන්වහන්සේ අපෝ මුද්‍රා කරලා තිබෙනවා. ඒ සාධකිනු අපගේ ආරක්ෂාව. උන්වහන්සේ අයිතන කාටවත් බහැර ගන්න බෑ. ප්‍රේමයෙන් මෙන් කරන්න බෑ. ඔබ සමම අයිති උන්වහන්සේටයි. ඒ සීල් එකෙන් නැත්නම් මුද්‍රා විතරයි අයිති ආරක්ෂාව. ඒ සාධකෙ මේ සියල්ල ඔබට සහ මට තිබෙනවා. එහි අත්තිකාරම නැත්නම් උන්වහන්සේ අපිට සුදානා දෙනවා. ඔබට කියවන්න එපිස 4 තියෙනවා. එපිස 4 තියෙන මේ ආකාරය කියනවා. දෙවියන් වහන්සේගේ සුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙල්ලා. මක්නිසාද උන්වහන්සේ තුල නුඹලා මිදීමේ දවසට මුද්‍රා කරනු ලැබුවෝය. මම කැමති ඉක්මනට විලාම නැති නිසා රෝම 8:23 ඔබට කියවන්නේ. රෝම 8:23 රෝම 8:23 සඳහන් වෙනවා මේ ආකාරයට. එපමණක් නොව ආත්මයන් වහන්සේ ලැබති ප්‍රථම ඵල ලැබුව අපිද අපේ ශරීරයේ මිදීම වෙන පුත්‍රකමේ පිළිගැන ලැබීම බලා සිටින්. නැත්නම් ඒ පුත්‍රකම සම්පූර්ණ පුත්‍රකමට ප්‍රායෝගිකව අපි 100%ක්ම ඇතුල් වෙන්නේ. ඇත්ත වශයෙන්ම අපු ඒ උන්වහන්සේ අපු ගින්න කොට තමයි. දැනුත් අපු පුත්‍රයෝ තමයි පිටෝම ඇතුළත් ඉන්නේ. ඒ ප්‍රායෝගිකව අපි අත්දකින්නේ සැබවින්ම වැඩියෙන් සම්පූර්ණේ එවිටයි. ඒ සහතිකේ වශයෙන් ප්‍රථම ඵල ශුද්ධාත්මයන්ගේ ප්‍රථම ඵල අපි දනවා ඒ පරණ යුසමේ ඒ ප්‍රථම ඵල වලින් පෙන්නුනේ මොකද්ද? අස්වැන්නිනම ප්‍රථම ඵලය කියන්නේ අත්වැන්නේ සහතිකය. මෙන්න මේ මුල් ඵල ආවගෙන අස්වැන්න ලැබිනා ලැබෙමයි ඔබව දෙවියන් වහන්සේ ඒ ප්‍රථම ඵල හැටියට නැත්තම් ශුද්ධාත්මයන් වහන්සේගේ මුද්‍රා කරලා සීල් එකක් ගහලා දෙවියන් වහන්සේ කියනවා නුඹ මගේ පුත්‍රයා නුඹ මට අයිති. අපි උන්වහන්සේට දැන් අයිති. අනාගතයේත් අපි උන්වහන්සේ තව වැඩිදුරට අයිති වෙන්න යනවා. ඒ නිසා ප්‍රේමී සහෝදර සහෝදරි මේ වසන ආරම්භ කරන අතර අපි යේසුස් වහන්සේ තුල යේසුස් වහන්සේ තුල අපිට හිමි ආශිර්වාද වලට ඇතුල් වෙමු. යේසුස් වහන්සේ තුල ජීවත් වෙමු. උන්වහන්සේගේ ඒ ඵල අපගේ ජීවිතවල උන්වහන්සේම තව තව වැඩි කරනසේක්වා.